නිතර කැඩපත දිහා බලන කත නිවස දෙස අඩුවෙන් බලයි කියලා චීන පිරුලක සඳහන් වෙනවා. ඒ නිසා තමයි මොකද බොහෝ වෙලාවට නිතර කැඩපත දිහා බලන කාන්තාව තමන්ගේ නිවස දිහා අඩුවෙන් බලයි කියන කාරණාව තමයි මේ තුල ගම්මිමාල වෙන්නේ. ධර්ම විනිශ්චයේදී ඇයි මෙවැනි කාරණාවක් ආරම්භයේදීම සඳහන් කරේ ඇයි කියන කාරණාව ඔබට පසක් වෙන්නට පුළුවන්. අපි අද කාන්තාව හා බද්ධ වූ බොහෝ වටිනා කාරණා කීපයක්ම නිවැරදි ධර්ම විනිශ්චයක් ලබා දෙන්න ධර්ම විනිශ්චය වැඩසටහනින් අපේ මේ සූදානම. අදත් අපේ ධර්ම විනිශ්චය වැඩසටහනට වැඩම කොට වදාළ රත්මලේ කුරුමුරේ ශ්‍රී පූර්වාරාම රාජමහාවිහාරාධිපති මහාවිහාර වංශික ශාමෝපාලි මහණිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ ප්‍රධාන සංවිධායක ප්‍රධාන ඒ වගේම කාරක සංඝ සභික අවසරයි ශාස්ත්‍රපති පණ්ඩිත සද්ධර්ම කීර්තිසි දොඩම්පාල ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ අදත් අපේ වැඩසටහනට වැඩම කොට වදාලා. අපි හාමුදුරනේ කාන්තාව හා බද්ධ වුණු කාන්තා කාන්ති පිළිබඳව අපි මීට කලින් කතා කරා. කාන්තාවට බොහෝ වෙලාවට වැරදි සිතුවිලි එන්නේ කොහොමද, මේවා පාලනය කරගන්නේ කොහොමද, වැරදි ක්‍රියා සඳහා යොමු වෙන්නේ කෙසේද මේ කියන කාරණාත් එක්ක අද දවසේ බොහෝ වෙලාවට මේක කාලීනයි කියලා බොහෝ දෙනාට හැඟෙන්නට පුළුවන්. නිසා අපි හාමුදුරනේ මේ සඳහා ඔබ වහන්සේ ලබා දෙන පූරිකාව කෙබඳුද කියලා ආරම්භයේ දැන කියාගන්නට කැමැති අපි හාමුදුරනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සද්ධර්මය තුළ මේ මව්පාර්ශවය යහපත් කිරීම පිණිස බොහොම වටිනා සමාජ සත්වයෙක් බවට පත් කිරීම පිණිස දේශනා කොට ඇති ධර්මකාරණා අපරිමිතයි. ඒ අතර විශේෂයෙන්ම සමාජයක අලංකාරත්වයට, එහෙම නැත්නම් සමාජයක පිරිසුදු බවට, සමාජයක නිවැරදි භාවයට විශාල මෙහෙවරක් කාර්යභාරයක් අපේ කාන්තා පාර්ශ්වයෙන් මව් පාර්ශ්වයෙන් ඉටු විය යුතු බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මව්පියෝ කියන වචන දෙකම පාවිච්චි කරලා සිංහලෝවාද සූත්‍ර ධර්මයන්හිදී ඒ දූ දරුවන් වෙනුවෙන් යුතුකම් පෙන්වන තැන පියාට පමණක් වගකීම පවරන්නේ නැතුව මේ මව්පියෝ කියන වචන දෙක පාවිච්චි කරනවා. විශේෂයෙන්ම පූර්ව දිශාව පෙරදිග හැටියට එය පැහැදිලි කරමින්, ඒ වගේම විවිධ සූත්‍ර දේශනාවන්හිදී අපිට ඉතාම හොඳින් පැහැදිලි වෙනවා කාන්තාව වෙනුවෙන් උන්වහන්සේ උත්සාහයක් දරලා තිබෙනවා ඒ කාන්තා සිතුවිල්ල පිරිසිදු කරන්න. ඒක තමයි වඩා වටිනේ. එන නරක සිතුවිලි කාන්තාවගෙන් බැහැර කරන්න. දැන් ලෝකයක් ලස්සන කළ හැක්කේ ලෝකයක් බොහොම මගේ දාර්ශනික කියමන බුදුරජාණන් වහන්සේ ඉතාම හොඳින් අර්ථාන්විතව පැහැදිලි කරනවා. ඒක සැබෑවක්. අපි සමාජයක් හැටියට කාන්තාව නරක සිතුවිලිවලට පොළඹවන්නේ නැතිව පිවිතුරු පිරිසිදු සිතුවිලිවලට පෙළඹිය යුතුයි කියලා. කාන්තාව එකක් ඒ පිරිසිදු පිවිතුරු සිතුවිලි වලින් හෙබි වෙන්නට ඕනි. අනෙක් පසින් සමාජයේ ඇයට ඒ සඳහා උදව් කළ යුතුයි. ඒතර කෙනෙක් කල්පනා කරන්න පුළුවන් ඇයි ඒ කලව හුදකලාව මේ කාන්තාව මේ මාතෘකාවකට ගන්නෙ නරක සිතුවිලින් බැහැර කරන්න කියලා. ඒට ප්‍රධාන හේතුව අපිට මේ උදා වෙමින් තිබෙන බක් මාසේ භාග්‍යවන්ත මාසේ. ඔව්, භාග්‍යමත් මාසේ. එතකොට ඒ මාසය තුළ මේ පවුල කියන කුටුම්බයට
ඉතාම ප්‍රබල තැනක් ලැබෙනවා. ඒ පවුල සුරක්ෂිත කර ගැනීමට නම් ප්‍රබලතම කාර්යභාරය තිබෙන්නේ කාන්තාව සතුයි. මේ අප බෞද්ධ දේශනාවට අනුව, බුද්ධ දේශනාවට අනුව අර ප්‍රබලතම ඉගැන්වීමට නිතර සාපේක්ෂ කරන්න උත්සාහ කරනවා. අපේ තියෙන ප්‍රධානතම ඉගැන්වීම තමයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග හැටියට තිබෙන මේ චතුරාර්ය සත්‍ය. මේ උතුම් චතුරාර්ය සත්‍යසේ අපි අපේ ගෘහය වෙන් කරගත්තොත් අපිට පුළුවන් ගෙදර දුක්ඛ සත්‍ය දකින්න. ගෙදර දැන් ලෝකයේ තියෙන පරම සත්‍ය දුකයි. ඒ වගේ ගෙදර තිබෙන පරම සත්‍ය කාන්තාව, අම්මා, බිරිඳ, බිරිඳ කියන කෙනා. එයා තමයි අඩිතාලම, අම්මා තමයි අඩිතාලම. චතුරාර්ය සත්‍ය අඩිතාලම දුක්ඛ සත්‍ය. ඒ තමයි එහි විග්‍රහයෙන් තමයි අනිත් ඒවා ඔක්කොම. එතකොට පවුලේ අඩිතාලම දුක්ඛ සත්‍ය කුමක්ද? කවුද? අම්මා, කාන්තාව. සමුදේ සත්‍ය කියන්නේ දුකට හේතුව. පවුලේ දුකට හේතුව තමයි දුවණිය. එතනද දුකට හේතුව කියන්නේ මේ දුක් විඳින්නට හේතු කියන කාරණේ නෙවෙයි. දුක කියලා කියන්නේ සමාජයක පැවැත්ම, අඩිතාලම, මේ ලෝකයේ පැවැත්ම. පවුලේ පැවැත්ම අම්මා. අම්මාගේ පැවැත්ම තව තහවුරු කරන්නේ දුවෙක් ඉපදුනාම පවුලට. තාත්තා කල්ැතුව ගෙදර එනවා. තාත්තා වගකීම් සම්භාරයක් ගන්නවා. පුතෙක් ඉපදුනාට වඩා තාත්තා ටිකක් ගැඹීර වෙනවා. පවුල ආලෝකමත් වෙනවා. ස්වාමියා දැන් මගේ පැත්තේ කෙනෙක් ඉන්නවා, මට ආදරය කරන කෙනෙක් තව වැඩි වුණා කියලා දුවක් තුළින් ස්වාමි පුරුෂයා තව වඩා ආලම්බණිය ඇති කරගන්නවා. ඒ වගේම පවුලක දුවක ඉපදුනාම පවුල සාමකාමී වෙනවා, බොහොම සුන්දර වෙනවා. අම්මා දැන් මගේ කටට වතුර ටිකක් වක් කරන්න කෙනෙක් මට ඉන්නවා කියන හැඟීම ඇති කරගන්නවා. ඒ තමයි දුකට හේතු. මේ පවුල වඩාත් ආවරු කරනවා. නිරෝධය කියලා කියන්නේ තාත්තා ඒ දැනට ටිකක් හෝ නිවන සඳහා, මිදීම සඳහා, විමුක්තිය සඳහා හම්බ කරලා ගෙන්නලා දෙන්නේ පුළුවන් විදිහට පවුල පෝෂණය කරන්නේ අප්පච්චි. එතකොට ඒක තමයි අපි නිවන මූලික අපේ මිදීම හැටියට. හැබැයි මිදීමේ මාර්ගය හැටියට අපි අරගත්තොත් අපි අනාගතයේ බලාපොරොත්තු තබල දෙන්නේ, අපි ගොඩනගන්න උත්සාහ කරන්නේ, අපි ප්‍රායෝගික කරන්නේ පුතණ්ඩියාව, පුතා. එතන බලන්න දුක්ඛ සත්‍ය gedra තියෙන, සමුදය සත්‍ය තියෙන, නිරෝධ සත්‍ය තියෙන, මාර්ග සත්‍ය තියෙන. මේ බොහොම සරලව ගත්තොත් උතුම් මේ ධර්ම ගන්න අපිට ගන්න පුළුවන්. එතන ඒ තුල වඩාත්ම අර ගැටලුව සහ ගැටලුවට හේතුව අපේ අම්මා සහ දුව කියන දේ. ඒ කියන්නේ පවුලේ ස්ථාවරත්වයේ සහ ඒ වඩාත් අවුරු කරන්නේ කාන්තාවමයි. පිරිමි පාර්ශවය නෙමෙයි. විසුදුම පැත්තෙන් එදෙන්න ඉන්නවා. නමුත් මෙතන මේ අලවන තැන, ඒ නිසා මම අප පැහැදිලි කරලා දෙන්නේ කාන්තාව දුවණියක හැටියට, මවක හැටියට පවුල තුල ගෙන යන කාර්යභාරය අපිරිසිදු සිතුවිලි වලට ඉඩ දෙන්නේ නැතිව අපට අලුත් අවුරුද්දක් කන්ට හම්බ වෙන්නේ මේ දෙන්නා නිවැරදි වුණොත්. කොච්චර පිරිමියා, පිරිමි පාර්ශවයේ පුතා, තාත්තා, මේගොල්ලොන්ගෙන් යම් බාධා ඇති වුණද මව සහ දුවණිය නිවැරදි හැම තැනකම අර පිරිමින්ටත් අවුරුදු කන්ට හම්බ වෙනවා. නොසෙල්ලුනොත් මෙන්න මේ සෙලවීමට, මේ පවුල විනාශ වීමට කාන්තාව බැහැරුණොත් කවර අවුරුද්දක්ද? දුවණියක හැටියට ඒ චාරිත්‍ර ධර්ම පුරුදු පුහුණු වුණොත් කෙසේද අනාගතයේ අවුරුදු කන්නේ? ඒ වගේම ඇය විසින් කරගන්නා විෂමාචාර තුළ පවුල ભેද වෙන්න වෙනවා. මෙන්න මේ ක්‍රියාකාරකම් නොමෙති තැනක තමයි අපිට කිරිබතක් ඉදෙන නිවසක් හැටියට සලකන්න පුළුවන්කම තිබෙන. එහෙමනම් කාන්තාව තුළට කිඳා බසින නරක සිතුවේලේ ගැන අපි විනිශ්චයකට පැමිණිය යුතුයි. හොඳයි.
කාන්තාව තුළ මතුවන නරක සිතුවිලි පිළිබඳ නිවැරදි විනිශ්චයක් දෙන්නයි ධර්ම විනිශ්චය වැඩසටහන අද වෙන් වෙලා තින්නේ. ඔබට පුළුවන් ඔබේ ගැටළු අදහස් ඉදිරිපත් කරන්න 0112 76 126 අපේ සුපුරුදු දුරකථන අංකය. ඒ වගේම ඔබ ලෝබුරා කොහි සිටියත් tnltv.com අපේ සුපුරුදු වෙබ් අඩවේ හරහා එකත් එක්ක වන්නට පුළුවන්. පරපුරක මහගෙදර සීමා සහිත ලයින්කෝ සමාගමේ බැතිබර දායකත්වයෙන්ුයි මේ ධර්ම විනිශ්චය වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ චතුරාරි සත්‍යයේ උපමාවට අරන් ඉතාමත්ම මනරම් විදියට මේ පිළිබඳව පෞලක සංයුතිය පිළිබඳව විග්‍රහ කරා. ඒ වගේම ඔබ වහන්සේ සඳහන් කරා ඔබ නිවසක් අපායක් වෙන්නත් දෙව්ලොවක් වෙන්නත් මේ කාන්තාවගේ දායකත්වය කොයිතරම් දුරට බලපානවද කියන කාරණාව. අපි හවුදරනේ මේ අවුරුදු සමයේදී ඔබ වහන්සේ දැන් මේ පූර්විකාවෙදි සඳහන් කරා මේ අවුරුද්දක පෞලක ශක්තිය ආලෝකය ඇති වෙන්නට නම් පෞලේ තිබිය යුතු එකතු විය යුතු ගුණාංග මොනවාද කියන කාරණයක්. අපි හවුදරනේ බොහෝ වෙලාවට අපේ කාන්තාවන්ට හිතෙන දෙයක් තමයි මේ නව රැල්ලට නව ප්‍රවණතාවන්ට අර බටහිරකරණයට යාම නිසාද කියලා මා දන්නේ. අපි හවුදරනේ සමහර හිතනවා අපි අවුරුද්දට විනෝද චාරිකාවක් ගියොත් හොඳයි නේද, අපි ගෙදර ඉන්නවට වඩා හොඳයි නේද, පොඩ්ඩක් එළියට ගියා නම් ගෙදර මේ අපි මේ අවුරුද්දටවත් මේ නිදහස අපි ලැබමු නේද. මෙවැනි විවිධ යෝජනා මේ කාලේ ඇති වෙන කාලයක් අපේ හැමදෙරේ. මේ නිසා අපි මේ පිළිබඳවත් කතා කිරීම වැදගත් වෙන නිසා බරපතල පවුලට අපේ සංස්කෘතියට බාධා පමුණුවන නරකම නරක සිතුවිල්ල කාන්තා සිත ආක්‍රමණය කරන විශේෂයෙන්ම අවුරුදු සමයේදී නිවසින් බැහැර වීම. මේක බෞද්ධ සිංහල බෞද්ධ පවුලකට පමණක් නොවේ. නත්තල සමරන විට, ජනීරුව සමරන විට, රාමසාන් උත්සවයේ සමරන විට, තයිපොංගල් උත්සව සමරන විට ඒ අවුරුදු උළෙලවල් සඳහා යම් කෙනෙක් තම ගෘහය තුළින් නිවස තුළින් බැහැරව අප සිටීම කළ යුතුය කියන තැනට එනවනම් එය ශාතිශය ශෝකජනක සිතුවිල්ල, අතිශය පවුල කුටුම්බය පාතට හෙළන ප්‍රපාතයට දාන සිතුවිල්ලක් හැටියටයි අප පැහැදිලි කරන්නේ මේ බෞද්ධ දර්ශනය මත පිහිටා. චාමික මහත්මානනි, මේක පිරිමි සිතක පහළ වුණා නම් කාන්තාවට පුළුවන් මේක හදන්න. පිරිමියෙක් යෝජනා කළහොත් ඒ යෝජනාවට ප්‍රතිපක්ෂව කාන්තාවට මේ සඳහා නැගී සිටිය හැකි. හැබැයි කාන්තාව මේට රුකුලක් දෙනවා නම්, කාන්තාව එයට පක්ෂ වෙනවා නම් පිරිමි ඒක දහස් ගුණයකින් වැඩි කරගෙන ක්‍රියාත්මක කරනවා. කාන්තාව විරුද්ධ වන කිසිම තැනක මේ 365 දවසක් ගෙවෙන මොහොතක පවුලකට එළියට යන්නට බෑ. සංස්කෘතිකමය වශයෙන් බැඳිච්ච කාන්තාවක වෙසෙනවා නම්, දුවක වෙසෙනවා නම්, සහෝදරියක වෙසෙනවා නම්, මවක වෙසෙනවා නම්, බිරිඳක වෙසෙනවා නම්, මිත්තණියක වෙසෙනවා නම්, අම්මා කෙනෙකු වෙසෙනවා නම්, නැන්දා පුංචි අම්මා ලොකු අම්මා කුඩම්මාදී වශයෙන් චරිතයක් වෙසෙනවා නම්, මේ පවුල තුල තියෙන ඥාතිත්වයේ තුල නෑන කෙනෙක් හරියට වෙසෙනවා නම්, කවදාවත් මේ සංස්කෘතිකමය පවුලෙන් අපිට බැහැර වෙන්නට බෑ. නමුත් අපි හැමදෙරනේ බොහෝ විට කාන්තා පාර්ශවයෙන් නැගින කතාවක් නේද, අපි මේ සංස්කෘතික බැඳියාවට සිර වෙන්න ඕනද, සංස්කෘතික සිරකරු විය යුතුද, මේ නියම ගැහණියක් කියන්නේ වහලියක්ද, ගැහණිය වහලියක් හෝ ආර්යාවක් වීමට බලපාන්නේ මේ කාරණාද. ඒ නිසා අපි අවුරුද්දටවත් නිදහසේ ඇවිදින්නට යාම කොයිතරම් දුරට වැදගත්ද කියන කාරණාව බොහෝ වෙලාවට නැගින. මේ ගතානුගතිකත්වයේ මිදීම කාන්තාවගේ නරක සිතුවිලි පහළ වීමත් අපි හඳුන්නේ මේ සම්පද එහාට යාම ගතානුගතිකත්වයෙන් බැහැරවීම, හනමිටි පනමිටි අර කරේ තියාගෙන යනවට වඩා අලුත් දේවල් හිතන එක වැරදි කියලාද ඔබ වහන්සේ මේකෙන් අදහස් කරන්නේ? තමත් මේ නරක සිතුවිලි අපි පෙළ ගැස්මේදී තමත් බරපතල නරක සිතුවිල්ලක් තමයි ඒ දෙවෙනි කාරණය ඔබතුමා ප්‍රශ්න කරන කරුණ. දැන් මේ අපි එකක් පැහැදිලි කරන්නේ බාහිරව නිවසින් එළියට යෑමට සිතට දෙන රුකුල. ඒ රුකුල කාන්තාවකගෙන් ආවොත් පමණයි
නිවසින් බැහැරට යන්න පුළුවන්කම තිබෙන. කාන්තාව සංස්කෘතිකමය වශයෙන් වටිනාකමක් ඇති චරිතයක්. කාන්තාවකට කියන්න පුළුවන්කමක් නැහැ සංස්කෘතිකමය ලෙස මොනම හේතුවක් නිසාවත් මම එහි සිරව සිටිනවා කියලා. හිර වෙලා ඉන්නවා කියලා. මොකද කාන්තාව කියන කෙනා හැඩ වෙන්නේ ලස්සන වෙන්නේ අර සංස්කෘතියත් එක්ක මිශ්‍ර වෙන තැනදී පමණයි. ඇඳුම පැළඳුම පිළිබඳව තමන්ගේ මෝස්තර පිළිබඳව මේ හැම දෙයකෙදිම කාන්තාව හැඩවැඩ වෙන්නේ ඒ සංස්කෘතිකම ලක්ෂණත් එක්ක. සංස්කෘතිකම ලක්ෂණ කාන්තාවගෙන් බැහැර වෙච්ච ගමන් ඇගේ හැඩතල නැති වෙනවා. එතකොට ඒ අසංස්කෘතික සත්වයා අපි හිපි කියන මං හිතන්නේ බටහිර ලෝකයේ පාවිච්චි කරන වචනයක් තියෙනවා. අපේ රටවල් වලට ආවම චාරිත්‍ර වාරිත්‍ර නැති, සිරිතක් විරිතක් නැති, හැදියාවක් නැති නිකන් අමුතුම කෙනෙක්. නිකන් ජිප්සිස්ලා වර මොනවාද ඒගොල්ලන්ටත් තියෙනවා අයිගුණ. ඔව් අයිගුණ ටිකයටත් යම්කිසි පදනමක් තියෙනවා. ඊටත් එහා තමයි අර පිරිස පත්වන්නේ. එතකොට මේ ඒ තැන කාන්තාව ලස්සන නෑ. එතකොට ඒක තමයි මේ සංස්කෘතිකමය දේ තුල කාන්තාව නිදහසක් ලබන්නේ. දැන් අම්මා කෙනෙක් කවදාවත් අම්මාට ලැබෙන බිරිඳට ලැබෙන මූලික තැන ඒ තැන තව කෙනෙක් නැත්නම් ඒක අහිමි කරනවට කැමති නෑ. දැන් බොහොම සරල ගතහොත් කියන්නට පුළුවන් මම කුස්සියට සීමා වෙලා කියලා. හැබැයි තව කෙනෙක් ඔතෙන්ට ඇවිල්ලා ඒ කැම ටික පිළියෙල කරන්නට ගියොත් එතෙන්දි බලා ගන්න පුළුවන් අර කුස්සියට සීමා වෙලයි කියන කෙනා කොච්චර අර්බුද ඇති කරනවද කියලා. එයාට මොකටද කෑම ඇව්වේ, එයාට මොකටද බෙදුවේ, ඇයි මම නැද්ද, මම කාන්තාව නෙයිද, මම ගෑනු කෙනා නෙවෙයිද, මේ අම්මා මොකටද ඇවිල්ලා ඔයාට කැමී අම්මා කරලා, අනේ කොච්චර දෙයක්ද මේ, මට හරි නිදහස්, ඔයා කොහෙන් හරි කාලා කාගෙන් හරි කාලා ඉන්නකො කියන මතයට එතකොට එන්නේ. අන්න එතන තමයි කාන්තාවගේ බිරිඳගේ ලස්සන තියෙන්නේ, සුන්දරත්වයේ තියෙන්නේ. එදිර එහි මූලිකත්වයේ ලැබෙන අවුරුද්දට අර කැවිලි මේසේ, ඒ කෑම මේසේ, අවුරුදු මේසේ කාගේ අතින්ද පිළියෙල වේවිතේ? ඔබතුමා පාවිච්චි කර ආර්යව කියන වචනේ. ජනාධිපති ආර්යව වුවත් එතුමිය අවුරුදු මේසේ සකස් කරනවා සීතින්. එතන ඒක තමන්ගේ වගකීමක්, තමන්ගේ යුතුකම. තමන්ගේ ස්වාමියාට කෑම ටික කවයි, තමන්ගේ දරුවන්ට කෑම ටික කවයි, ඒ මේ පිළියෙල කරලා ආරාධනා කරන පහන දල්වන් කිරි ටික උතුරවන් ඒ කියන රටේ නායකයා ජනාධිපති වුවත් gedara කිරි උතුරවන්නේ, ලිපවුලවන්නේ බිරිඳ ආර්යාව. මේක කවුරු සියසින් දකින්න දෙ. එතකොට ඒ අම්මා නෙමෙයිද, ඒ කාන්තාව නෙමෙයිද, ඒ ලැබෙන තැන තව කොහෙන්ද ගන්න පුළුවන්? එතකොට මේ ටික නොකර gedirin බැහැර වෙනවා කියන්නේ බලන්න කොයිතරම් අසංස්කෘතික මධ්‍යස්ථානය බඩේපත් කරනවාද. එතකොට ඇය ඒ නිවසින් බැහැර වෙන කාන්තාව බරපතල විදිහට සංස්කෘතික ඝාතිකාවක් බවට පත් වෙනවා, ඝාතකෙක් බවට පත් වෙනවා, ඒ ඝාතනයට උදව් කරන්නියක් බවට පත් වෙනවා. ඊළඟ කාරණාව තමයි චාමික මහත්මයාණනි මෙහි තිබෙන බරපතල කාරණාව. අර දරුවන්ට මේ සංස්කෘතිය ඉගෙන ගන්නේ කොහොමද, උගන්වන්නේ කොහොමද කියන්නේ? දැන් දුවණියක හදනව නම් ඒ දුවණිය දවසක කිරි උතුරවන විලාසය, ලිපගිනි මෙලවීම, මේ චාරිත්‍ර ධර්ම, මේ අලේ කරනවා කියන එක, එහෙම නැත්නම් පළමුවෙන්ම ඒ වසරට අවශ්‍ය කරන කෑම ටික කන අවස්ථාව, ගනුදෙනු කරනවා කියන මොහොතට සහභාගි වීම, ඊළඟට සතර මහා භූතියොත් එක්ක කොහොමද අපි ගනුදෙනු කරන්නේ, වැඩිහිටියන්ට බුලත් දීලා වන්දනා කරන මේ සිරිත්, මේක නුවරඑළිය ඉඳන් කරන්න පුළුවන්ද? මේක වසන්ත
උදානයකට ගිහිල්ලා අපිට කරන්න පුළුවන්ද? මේක කතරගම දෙවුලේ ඉඳන් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් වෙන කොහේ හරි පිට්ටනියක ලන්දක හොටෙල් එකක ඉඳගෙන කරගන්න පුළුවන්ද? මේ මෙන්න මේ දරු પરම්පරාවට යමක් හිමි කර දීම අම්මාගේ සුවිශාල වගකීමක්. කාන්තාවකගේ. එතකොට ඒ බලන්න අර පාපතර සිතුවිල්ල ඇවිල්ලා නෑ මේක එක්කෙනාට තඹ තඹ දෙන්න බෑ, ඔයාලගේ පැත්ත කට්ටියත් තියි, අපේ පැත්ත කට්ටියත් තියි, ගිය සැරේ දන්නවනේ කී දෙනෙක් ඇවිල්ලා වැටලා හිටියද, අපි අපි මොනවද ඔය උයා දුන්න එක විතරයි කරේ, තඹ තඹ දුන්න ලුණු පොලොත්තටම හින්දලනේ ගියේ, ඉතින් ඊට වැඩිය හොඳ නැද්ද මෙයා අපි නැති විදියට යන් කොයි හරි යන්. එතකොට නිදහස්. දැන් මේ සිතුවිල්ලම කාන්තාව දාපු ගමන් බිරිඳක හැටියට, භාර්යාවක හැටියට, මවක හැටියට, ගෙදරක ගෘහණිය හැටියට බලන්න ඒ ගෙදර සෝදාපාලුවට ලක් වෙනවා. ලක් වෙනවා. ඒ කියන්නේ අර පුදුම මුස්පීත්තුකමක්, පුදුමාකාර විදිහේ පෙරේත දෝෂ තියෙන තැනක් බවට එතනපත් වෙනවා. අන්න එයයි මේ පැහැදිලි කරන්නේ මහ බරපතල නරක සිතුවිලි මේ මනසට කාවදෙන විලාසය. ඔව්. නමුත් අපි හාමුදුරුවනේ අවුරුද්දක ගෙදර ඉඳලා තමන්ගේ ස්වාමියත් එක්ක තියෙන කුළුපක බව තව දුරටත් වැඩි කරන්නට, තීව්‍ර කරන්නට, එහෙම නැත්නම් තමන්ගේ තියෙන සෝදාත්වය වැඩි කරගන්නට අවුරුද්දකට සැරයක් ඔන්න පොඩ්ඩක් ඔය සප්පායම් වුණාට කමක් නැහැ, ඒ වගේ පොඩි දෙයක් ඔය ගිනි වතුර වුණත් කමක් නැහැ, අවුරුද්දකට සැරයක් නේ, ඒ හින්දා ඒතරම් ඒක හිතන්න එපා කියලා බොහෝ වෙලාවට කාන්තා පාර්ශවයෙන් කියවෙන්නට පුළුවන් මේ කාලේදී. මේක කාන්තාවගේ නරක සිතුවිල්ලක්ද අපි හාමුදුරුවනේ? මේක සුවදත්තේ වර්ධනය කරගන්න ඇති වෙන දෙයක්ද? එහෙම නැත්නම් මේකෙන් විනාශයක්ද මොකක්ද හඳුනේ මේ තුල වෙන්නේ? ඔව්. දැන් අවුරුද්දකට සැරයක් පමණයි කියලා බෙල්ලට ලණුවක් දාලා තද කරනවා, මේ ඔයා කමක් නැහැ මේ බාගෙට බෙල්ල වල දාගන්නකෝ කියලා අපි එල්ලලා කරොත් අපි කැමැතිද ඒකට? ඊළඟට කාන්තාව සිතන්න ඕනේ එහෙම මොකක්කෝ ආයුධයක් අරගෙන ඇනගන්නවා, කමක් නැම අවුරුද්දට එක සැරයක් විතරක් බෙල්ලට ඇනගන්න, පපුවට ඇනගන්න. එතකොට කාන්තාව කියනෝනේ අනේ කමක් නැ, අවුරුද්දකට එක සැරයයිනේ ඉන්න ඔයා බෙල්ල කපා ගන්න. නේ මෙහෙම අපි එනවද මේ? එතකොට ඊටත් එහා බරපතල දෙයක් තමයි මත් වතුරට, මත්ද්‍රව්‍යයට, සූදුවට යොමු වීම. අවසානයේදී නවතින්නේ ජීවිතය අවසන් වෙලා කාගෙන් හරි පිහිපාරක් කාලා. එහෙමනම් එයට පොඩියට හෝ උපකාරයක් වන විදිහේ වචනයක් පහළ වීම බරපතල නරක චිත්ත වේගයක් කාන්තා මනස ආක්‍රමණය කරන. කාන්තාව හරියට ශක්තිමත්ව ඉන්නවන්නම් ගෙදර හරියකට ඔය මත්පතර බෝතලේ ගේන්න බෑ. දැන් අවුරුද්ද එනකොට අර කාන්තාවගේ තිබෙන උපකාරය තුළින් තමයි කිසිදු ලැජ්ජාවකින් බයකින් තොරව මස් මාංශ සහ මත් වතුර ගෙදර ආක්‍රමණය කරන්නේ. දැන් කොයිතරම් මේක කෑමට ඇබ්බැහි වෙලාද කියන එක සුපර් මාකට් එකකට ගිහිල්ලා බලන පින්වතුන් කියනවා, බහනවා මෙච්චර කනවද? මස් වර්ග තියෙනවා, මස් වර්ග දාගන්නවා, සොසේජස් වර්ග කියලා දාගන්නවා, හැම් බේකන් චීස් කියලාත් ඒවට දාගන්නවා. ඒතර මේ වගේ දේවල් වලින් ඔක්කොම ආඩ්‍ය කරගන්න. එතන ඒ කියන්නේ ඒක සමරකට අපි අවුරුදු කනවා කියලා කාල කන එක අර මහ මල්ලක් නැත්තම් කරත්තයක් තල්ලු කරගෙන ඉන්න පෙන්වීමක්ද කියලත් එක පැත්තක. අනිපතෙන් කොච්චර සත්වයින් මත අවුරුදු කනවාද සත්ව ජීවිතවලට? කන්න බොන එක ගැන කතා කරනවා නෙවෙයි. හැබැයි මේ මහා පව් සිතුවිලි රාශියක් සුන්දර තැනකට ගේනවා. දැන් ඉස්සර අලුත් අවුරුදු වලට කිසිම පුළුටු දෙයක් ගන්නෙ නෑ, පුළුටක් තිබුණේ නැහැ. එහෙම සිංහල සංස්කෘතියේ මේ වැවුමාළු ටිකක්වත් ගෙදරට ගෙනාවෝ එකක් නෙමෙයි අවුරුද්ද කියලා කියන්නේ. එහෙම යම් කිසි කර්මයකත් එක බද්ධ වෙච්ච හත්මාළුවටත් මේ මාළුවා කියලා කිව්වල මෙලෝ මාළුවක් දාන්නේ නැහැ මං හිතන්නේ. ආල්මැස් එකක්වත් කාරල් එකක්වත් මොකෙක්වත් උකට දාන්නේ නැහැ. එතකොට ඒ කාන්තාව ඒ තරම් පවිත්‍රව, පිරිසිදුව, සුපිරිසිදුව කරන කාර්යයක්. එතන කාන්තා සිතට ඇතිවෙච්ච බරපතල හානිකර සිතුවිල්ලක් තමයි මොකක්ද? අර පුරුෂයාට හෝ නැත්නම් වෙනත් අයට හෝ දිරිගෙන් වෙන සුළු පවුල තුළ
භයානකව යන ඒ වගේ නරක දේ. ඒ කියන්නේ gedara ඕනෙම මොහොතක ගිනිගන්න පුළුවන් සුළු දේවල්නේ. ඒ කියන්නේ අරඹ බැද කියාගෙන මත් වතුරට ඇබ්බැහුණා කියන්නේ තාත්තා පුතා ගහ ගන්නවා, සහෝදර සහෝදරියෝ ගහ ගන්නවා, මාමන්ඩි මාමන්ඩිලා මේ දෙමස්සිනෝරලා දහ ගන්නවා, පවුලේ අය මේකට එකතු වෙනවා, ගෙදරට එන අය රණ්ඩු ආරෝල් ඇති කර ගන්නවා. ඒදොර මේ සුන්දර මොහොත නැති කර ගන්නවා. ඒ නිසා මේ පාපී සිතුවිල්ල ඔබේ සිතට එනවා නම් කරුණාකර ඔබ දැන් මේකට විරුද්ධ වෙන්න. දැම්ම ඉඳලම පටන් ගන්න. ඒක අපි මේ කල් ඇතුව ඔබට පූර්විකාවක් සපයන්නේ බක්මහට තව බොහොම කල් තියෙන අපි සති දෙක තුන් තියාගෙන මේ කතා කරන්නේ. ඔබ දැන් දිරිමත් කාන්තාවක් වෙන්න මේ නරක සිතුවිලි ජය ගන්න හොඳ පුණ්‍ය සිතුවිලි තොලේ. එතෙන්ට ඒ ගෙනීම අපිට අවශ්‍යයි. හොඳයි, වහන්සේ කියන විදිහට පවුල ශක්තිමත් කරන්න, ධෛර්යමත් කරන්න, දිරිමත් වන්න දිරිය කතුන් අවශ්‍යයි. අපි හැමෝටම කාන්තාවකට හිතෙන්න පුළුවන් අපේ පවුල ගොඩ දාන්න මන් දිරිය කතක් වෙන්න ඕනේ. ඒ නිසා මේ අවුරුද්ද අපි කල් දාමු, මේ අවුරුද්ද අපි සමරන්නේ නැතුව මං මේ පවුල ගොඩ දාන්න මේ අවුරුද්ද මම රට යනවා. රට ගිහිල්ලා මුදල් හොයලා අපි ඊළඟ අවුරුද්ද එහෙම නැත්නම් තව අවුරුදු කීපකින් හොඳට අවුරුදු සමරනවා. මේ පවුල ගොඩ දාන්න නම් දිරිමත් බව අවශ්‍යයි. එනිසා රට යන්න නැතුව පවුල ගොඩ දාන්නට බෑ. මෙවැනි සිතුවිලි තියෙන්නට පුළුවන් කාන්තාවන් තුළ. මේක අපේ හැමදෙරේ නර්ග සිතුවිල්ලක් නොවේ නේද? මේක දිරිමත් බව දිරිය කාන්තාවගේ ලක්ෂණයක් නොවේද? මේ රට යාම, විදේශ ගත වෙලා මුදල් ලැබීම, මේ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස කුමක්ද අපේ හැමදෙරේ? මම හිතන්නේ මේ ඔය විදිහට බැලුවම මේ නිකන් යක්ෂාවේශයක් වෙනවා වගේ නර්ග සිතුවිලි අපිට බැලුවෙල්මට හොඳයි කියලා පෙනෙන්නේ. නමුත් දැන් අපේ විදේශය පැත්තකින් තිබ්බම බොහෝ කාන්තාවකගේ සිතේ තිබෙනවා ගමේ ඉඳලා හරියන්නේ කියලා. ගමෙන් බැහැර වුණොත් තමයි හරියන්නේ කියලා. හැබැයි ගමේ ඉඳන් කරපු ටිකවත් ගමෙන් බැහැර වෙලා කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් ඒ වගේම තමයි මෙහෙම හිතුවොත් අපි තුමු ඉගෙන ගන්න සමය තුළ නැත්නම් රැකියාවකින් තොරව සිටින සමය තුළ හොඳට අවුරුදු කනවා, හොඳට අඳිනවා, හොඳට යුතුකම් ඉටු කරනවා, නෑගිවල් වල යනවා, නෑයෝ ගෙදරට එනවා, ඒගොල්ලන්ට සලකනවා, පඩිපතක් අතට අරන්නේ, හැබැයි යුතුකම් ටික හොඳට ඉටු කරනවා තියෙන දේවල් වලේ. හැබැයි රැකියාවකට ගියාට පස්සේ අර යුතුකම් එකක්වත් නැහැ. නෑගිවල් වල යන්නෙත් නැහැ, එන නෑයෙකුට උදව් උපදවකුත් නැහැ, ගෙදර රඳන්නෙත් නැහැ, හිටියත් නැහැ.